පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා අපට මාතෘකාවක් ලබා දීලා තියෙනවා චිත්තානුපස්සනාව කියලා. චිත්තානුපස්සනාව කියන්නේ සිත අනුව බැලීම කියන එක තමයි සරල අදහස. අපි දන්නවා නිවන් මගෙහි ගමන් කරන කෙනෙක්ට ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට උපකාර වෙන धर्म कोट्ठाश तीयनो ये धर्म कोट्ठाश हंदुन्वनवा सतर सतिपट्ठाने सतर सम्यक प्रधान वीर्य सतर रिद्धिपाद पंच इंद्रिय पंच बल सप्त बोध्यांग धर्म सह आरिष्ठांगिक मार्गे नमे इतकोट मेन्न मे कोटस् सियाल एकतु करला गत्ताम मितन कोटास हतक्तेनवनी मे कोटास हतम एकतु करला गत्ताम अपी ए कोटास हतेम तीयनो धर्म कारणावन तिस हतक ए तिस हतट कियनो सत्तिस बोधिपाक्षिक धर्म कियल तर सत्तिस बोधिपाक्षिक धर्म नियोजने कन मे कोटास हत वेन वेनम अरगत्तोत ए कोटास हतें एकक पुरुदु कलत निर्वाण धर्मे साक्षात्कर पुलवा निवान दखीन पुलवा एक अभी तेरुंगाटो सतर सतिपट्ठाने पुरुदुकिरी मतुलिंग आवश्यना निवान दखीन पुलवा सतर साम्य प्रधान वीरे पुरुदुकिरी मतुलिंग के निकुर निवान दखीन पुलवा सतर रिद्धिपाद वेडी मतुलिंग के निकुर निवान दखीन पुलवा पंच इंद्रिय धर्म्यान वेडी मतुल पंच बल धर्म वेडी मतुल निवान दखीन पुलवा सप्त बोध्यांग धर्म वेडी मतुल एवागे मारेष्ठांगिक मार्गे वैडीम तुल निवान दखिन पुलवा एतकोट मी कियन कोटास्वलिंग एक क्रमेकिं हरी निवन समीप वेन पुलवा हरियट एकतरा स्थान यान पारवल हताक देना ए पारवल हतिंग मुन पारिंगियात निवान दखिन पुलवा है भाई तेरुंगा ते तो देख तेना मकादे तेरुंगा ते तो दे एक पारकिंग यान कोट अनित කොටස්වලතියන ධර්ම කාරණාවන් ඒ තුල වර්ධනය වෙනවා. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් සතර සතිපට්ඨානය පුරුදු කිරීම තුලින් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට යාට සතර සතිපට්ඨානේ විතරක් නෙවි වැඩෙන්නේ. ඒ සතර සතිපට්ඨානය මුල් කරගත් ඒ ප්‍රතිපදාව තුල යාට සතර සම්‍යක් ප්‍රධාන වීරය, සතර රිද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල सप्त बोध्यांग धर्म आरेष्ठांगिक मार्ग अनित धर्म कारण वेडेनो पंच इंद्रिय धर्म गत्ताम पंच इंद्रिय धर्म प्रमुख करगिन मूल करगिन निवान दखिन पुलवा एहेम निवान दखिन कोट एतनत्ताट ए पंच इंद्रिय धर्म्यान वेडीम तुल अनेकुद धर्म कारण सतर सतिपट्ठाने सतर सम्यप्पधान वीर्यादि कारण ए तुल वर्धने वेनो අන්නේ කපි හොඳට වටහා ගන්න ඕන. එතකොට ඇයි මේ විදිහේ ක්‍රම හතක් තියෙන මේ සප්ත බෝධ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නම්ින් විග්‍රහ වෙන මේ කොටස් 37 හතකට බෙදලා තියෙන්නේ ඇයි? එක එක්කෙනාගේ අවබෝධ ශක්තිය වෙනස්. ඕනම කෙනෙක් ඕනෑම දෙයක් තේරුම් ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. සමහරු अल्प रजस्क खेल के अल्प रजस्क बहुम खेलिस अडु आये ए आयट मे बहुम सरल कारणावन खेल वडकना एट बहुम गमरु धर्म कारणाव खेप गमन सनीन वटागन मेह कि आवते समहरु हिम निवे समहरु महारजस्काय कोच्चर हिवत लेसियन तेरेन्ने हिम तेरेन्ने ती आयट महागमरु धर्म कारण पट्टाने विनत्नादीवलिंग क्यूहाट एव समहट तेरे पुलवा एनिसा ये आयट अनुपूर्व प्रतिपदावतुल अनुपुब्बी कथाविन पटंगरगिन सरल तनिंग पटंगरगिन गंबुरट यन विधि देशनावाक् सिद्धकरांटो इतिंग अन्न ये वगे इतकोट एकेकिना तेरुंगन्न मट्टम विनस् तो एक प्रिय अप्रियता विनस्
සමහර අය ඉන්න දැන් මේ ප්‍රේක්ෂක පිරිස අතරේ උනත් බලන්න සමහර අය කැමති ගැඹුරු බණ අහන්න සමහර අය කැමති සරල බණ අහන්න තව සමහර කැමති සරලව පටන් අරගෙන ගැඹුරට යන විදිහට බණ අහන්න ඊළඟට තව සමහර කැමති ගැඹුරින් ඉගැන්විච්ච බණ සරලව ගැඹුරට ආගෙන සරල විදිහට විග්‍රහ කරනව අහන්න කැමති ඒක එක්කෙනාගේ රුචිකත් වෙනස් ඉතින් අන්නේ රුචිකත්වයට ගැළපෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ එදා ඉඳලා ධර්මයේ දේශනා කළේ ඒ ධර්ම දේශනා කරපු ආකාරයට අනුව තමයි මේ බෝධිපාක්ෂික ධර්ම මෙහෙම කොටස් හතකට වර්ග වෙලා තියෙන්නේ. එතකොට එකම කාරණේ වුණත් එක එක්කෙනා දකින ඇන්ගල් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේ ඔබට පෙනෙන මේ සුදු පාට කඩදාසිය මේ විදිහට ඇල්ලුවාම ඔබට එක විදිහකට පේන්න පුළුවන්. ඉදිරිපසින් පේන්නේ එක විදිහකට. පැතලි කොලයක් කියලා. ඒ වගේම මේ කඩදාසියම අනිත් පැතර හැරුවොත් කෙටි ඉරක් වගේ ඔබට පෙනෙයි. ඒ වගේ මේ කඩදාසියම මේ විදිහට හැල්ලුවොත් දිග ඉරක් වගේ ඔබට පෙනෙයි. මේ කඩදාසියම මේ විදිහට හැල්ලුවොත් තුන් හුලහසක් වගේ පෙනෙයි කෙනෙකුට. නේද? අන්න ඒ වගේ. දැන් ඒ එක අල්ලන විදිහ. එතකොට එහෙම මම අල්ලන්නේ නැතුව නිකම්ම මේ විදිහට තියාගෙන ඉන්න ඉදිරියෙන් ඉන්න කෙනාට පෙනෙන එක විදිහක් වම්පසින් බලන් ඉන්න කෙනාට පේන තව විදිහක් උඩ ඉඳලා පල්ලෙහා බලාගෙන ඉන්නව නම් කෙනෙකුට පේන තව විදිහක් පැත්තකින් ඉඳලා බලාගෙන ඉන්න කෙනෙකුට පේන තව විදිහක් බලන්න අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ මේ ඒ පුද්ගලයන්ගේ මානසික තත්වයන් තේරුම් ගත්ත නිසා ඔවුන්ට ගැළපෙන විදිහට ධර්මදේශනා කළා. ඉතින් අන්න ඒ ධර්මදේශනා සියල්ල ගොනු කරලා අවබෝධයට උපකාර වෙන ධර්ම හැටියට ඒව සඳහන් කළා බෝධිපාක්ෂික ධර්ම හැටියට සඳහන් කළා. ඒ බෝධිපාක්ෂික ධර්ම ප්‍රධාන කොටස් හතකට අනු කොටස් හතකට බෙදලා තියෙනවා. මොනවාද ඒ කොටස් හත? දැන් මම සඳහන් කරපු සතර සතිපට්ඨානය, සතර සම්‍යප්ප්‍රධාන වීරය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝධ්‍යංග ධර්ම සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ අය අතරේ පළවෙනි එක තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සිහිය පිහිටුවාලිය යුතු තැන් හතරක් තියෙනවා. අන්නේ තැන් හතරේ සිහිය පිහිටුවලා මොකද කරන්න ඕන? සිහිය පිහිටුවීම තුළ කෙලෙස් ඇති වෙනවද නැද්ද කියලා ඒව හොඳින් තේරුම් අරගෙන කෙලෙස් ඇති වෙනව නම් එය වටහාගෙන ඒ ඇති වෙච්ච කෙලෙස් සහ ඇතිවෙන්න බලා තියෙන සිටින කෙලෙස් ප්‍රහාණය කරලා ඇති නොවෙච්ච කුසල් සහ ඇතිවුණ කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා වීරය කරලා කුසලය උපදවාගෙන අකුසලයෙන් හිත බැහැර කළ හිත පිරිසිදු කරගන්න ක්‍රමය තමයි සතර සතිපට්ඨානෙහි පැහැදිලි කරන්නේ. ඒතර ඒ අනුව සතර සිහිය පිහිටුවාලියේ තු තැන් හතරක් සතර සතිපට්ඨාන දේශනාව තුළ සඳහන් වෙනවා. මොනවාද ඒ තැන් හතර? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. කායානුපස්සනාව කියන්නේ කායික ක්‍රියාකාරකම් පිළිබඳව හොඳට සිහිය පිහිටුවලා ඒ තුළ ඒ ක්‍රියාකාරකම් කරන කාල සීමාව ඇතුළතදී හිතේ ඇතිවෙන කුසලය අකුසලය වටහාගෙන අකුසලයක් නම් ප්‍රහාණය කරලා කුසලයක් නම් වැඩි දියුණු කරලා හිත ඇලීම් ගැටීම් වලින් මුදවාගෙන හිත පිරිසිදු කර ගැනීම තමයි කායානුපස්සනා කියන්නේ. වේදනානුපස්සනාව කියන්නේ කයට දැනෙන සහ සිතට දැනෙනා වූ සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ඇතිවන්නා වූ වේදනාවන් තේරුම් අරගෙන ඒ වේදනාවන් මුල් කරගෙන හිතේ ඇතිවිය හැක්කා වූ කෙලෙස් තේරුම් අරගෙන ඒ කෙලෙස් ප්‍රහාණය කරලේ කෙලෙස් වෙනුවට කුසලීස් මතු කරගෙන ඇලීම් ගැටීම් වලින් හිත මුදවාගෙන හිත පිරිසිදු කරගන්න එක තමයි වේදනානුපස්සනා කියන්නේ. ඊළඟට චිත්තානුපස්සනාව කියන්නේ මොකද්ද? සිත හඳුනා ගැනීම.
हिते स्वभाव हुदिं वटहागेन हित मुनवागे हितक्द कियला सिहियेन दकला ईट पासे ए सिहियेन दकिन हिते तियेन मुनवागे मट्टमक्द कुसलयद अकुसलयद कियला तेरुं अरगेन कुसलय नं वैडि दियुनु करला अकुसलय नं प्रहाणय करला अलीम गटीम वलिं हित मुदवागेन वासय करन एक तमयि चित्तानुपस्सना कियला कियन्ने ඊළඟට ධම්මානුපස්සනා කියලා කියන්නේ හිතේ හටගනු ලබන සිතිවිලි පිළිබඳව දැනුවත් වීම. සිහියෙන් නුවණින් සිතිවිලි දිහා බලලා ඊට පස්සේ නුවණින් ඒ සිතිවිලි කුසලයක් නම් කුසලයේ විදිහට අකුසලයක් නම් අකුසලයක් විදිහට වටහාගෙන තේරුම් අරගෙන අකුසලය ප්‍රහාණය කරලා කුසලයේ වැඩි දියුණු කරලා ඇලීම් ගැටීම් වලින් හිත මුදවාගෙන හිත පිරිසිදු කරගන්න එක තමයි ධම්මානුපස්සනා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන අනුපස්සනා හතර අතුරෙන් අපට කියලා දෙන්න කියලා පැහැදිලි කරලා තියෙන අනුපස්සනාව තමයි චිත්තානුපස්සනාව. සිතේ සිත අනුව දකිමින් වාසය කරන්න කියන එක තමයි මෙහි අදහස. ඒතර පින්වත්නි චිත්තානුපස්සනාව නියෝජනය වෙන සිතුවිලි ධර්මෙහි සඳහන් කරලා තියනවා 16ක් චිත්තානුපස්සනාවේ වර්ග එහෙම නැත්නම් චිත්තානුපස්සනා 16ක් විදිහට දක්වලා තියෙනවා මේ 16 ආකාර චිත්තානුපස්සනාව අපි මොකක්ද කියලා ඉස්සෙල්ල තේරුම් ගමු තේරුම් අරගෙන ඊට පස්සේ කාල වේලාවට අනුව මම ඒ කාරණා එකින් එක විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා අඩු වැඩි වශයෙන් දැන් ඔන්න සිත් මෙතන චිත්තානුපස්සනාවෙන් අපි තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ සිත් 16ක් තියෙනවා මොනවාද මේ සිත් 16 කියලා අපි බලමු දැන් සතිපට්ඨාන සූත්‍රයට අනුව සඳහන් කරනවා සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති राग सहित सितक्नं एक ए राग सहित सितक्य किला दनगान यम सितक राग सहित नं राग सहित सित राग सहित सितक विधेर दनगान एक तमाय सरागं वा चित्तं सरागं चित्तंति पजानाति क्या इलाड वीतरागं वा चित्तं वीतरागं चित्तंति पजानाति रागे नति सितक्नं यम सितक अन्य ए सित तुल रागे ने किला दनगान ඊළඟට දෙව තුන්වෙනි එක සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පදාන යම් සිතක් දෝෂ සහිත නම් ඒ සිත දෝෂ සහිත ද්වේෂය සහිත සිතක් කියලා දැනගන්නවා ඊට පස්සේ වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාන යම් සිතක ද්වේෂය නැද්ද ආයේ හිතේ ද්වේෂය නැහැ කියලා දැනගන්නවා මේක තමයි හතරවෙනි අවස්ථාව ඊළඟ පස්වෙනි අවස්ථාව සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති මෝහය සහිත සිතක් නම් ඒ සිත මෝහය සහිත සිතක් කියලා දැනගන්න මෝඩ හිතක් මට පහළ වුණේ මහා මෝඩ හිතක් කියලා දැනගන්න ඊළඟට වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති හයවෙනි අවස්ථාව මගේ හිත මෝහයෙන් බැහැර වුණා කියලා දැන මෝහේ නැති හිතක් නම් මේ වෙලාවේ මගේ හිතේ මෝහේ නැහැ කියලා මේ ඇති වෙච්ච හිතේ මෝහේ නැහැ කියලා දැනගන්න ඊළඟට සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති සංඛිත කියන වචනේ තේරුම හැකිලුන කියන එකයි හිත හැකිලෙන්නේ තීන මිද්දේ නිසා එතකොට ඔන්න මගේ හිත තීන මිද්දේ නිසා හැකිලිලා කුසීත කමට නැඹුරු වෙලා තියෙනවා කියලා දැනගන්නවා. එහෙම අවස්ථාවක හිත හැකිලිලා තිබෙන වෙලාවට වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තාන්ති පජානාති ඊළඟ අවස්ථාව. වික්ෂිප්ත කියලා කියන්නේ කලබල වෙලා කැළඹිලා තියෙන අවස්ථාව. ඔන්න කාගේ හරි හිත කැළඹිලා තියෙනවා නම් චිත්තානුපස්සනාවෙන් ඉන්නේ කෙනාට තේරෙන ඔන්න දැන් මගේ හිත කැළඹුණා මේ නිසා. හිත කැළඹෙන්න හේතුව තමයි උද්ධච්ච කුක්කුච්ච මේ නීවරණ දෙක තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ චෛතසික දෙක නිසා අන්න ඇති වෙන සිත් දෙක උද්ධච්චය නිසා ඇති වෙනව සංකීත සිතක් මේ තීන මිද්දේ නිසා ඇති වෙනව සංකීත සිතක් උද්ධච්ච කුක්කුච්චේ නිසා ඇති වෙනව වික්ෂිප්ත සිතක්
අනේතකොට ඒ සිද්දක හඳුනා ගන්නවා ඊළඟට මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තාන්ති පජානාති ධාන ඇතිවීම තුලින් ධානාංග ඇතිවීම තුල ඔන්න මගේ හිත බලවත් වෙලා තියෙනවා කියලා දැන ගන්නවා ධානාංග ඇතිවීම තුල දැන් ඔන්න මගේ හිත බලවත් වෙලා තියෙන්නේ කියලා දැන ගැනීම තමයි මෙතෙන්දී අදහස් කරන්නේ මහග්ගත සිත කියන්නේ ඒකයි ඊළඟට අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තාන්ති පජානාති ඒ කියන්නේ මගේ හිතේ ඔන්න දැන් පංච නීවරණ බලවත් වෙලා තියෙනවා දැන් කලින් මහග්ගත සිතේ ධානාංග බලවත් වෙලා තියෙන්නේ එතන අමහග්ගත සිතේ මොකද්ද බලවත් වෙලා තියෙන්නේ පංච නීවරණ මගේ හිතේ පංච නීවරණ බලවත් වෙලා දැන් ධාන තත්වයේ ගිලිහිලා ගිහිල්ලා කියලා ඔන්න තීරුම් ගන්නවා ඊළඟට ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තාන්ති පජානාති ධ්‍යාන තත්වයට පත් නොවුන සමාධිමත් හිතක් මට දැන් තියෙනවා මගේ හිත සමාධිමත් වෙලා තියෙන්නේ හැබැයි ඒ සිත සමාධිමත් වුණාට ධ්‍යාන තත්වයට පත් වෙලා නැහැ කියලා දැනගන්න එක තමයි ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තාන්ති පජානාති කියන්නේ दुलुस्विनीयक अनुत्तरंवा चित्तं अनुत्तरं चित्तान्ति पजानाति ध्यान तत्वेट मगे हित बलवत्तिला समाधिमत्तिला तीन द मगे हिते समाधि बलवत्तिला ध्यान अतिविला तीन्नि कियला तेरुंगन्नो अन्नि तेर ए अवस्थाव तमै अनुत्तरंवा चित्तं अनुत्तरं चित्तान्ति पजानाति कियन्ने ඊළඟට සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තාන්ති පජාන මගේ හිත දැන් වන් හොඳට කුසල අරමුණී සමාහිත වෙලා එක්තැන් වෙලා තියෙනවා කියලා දැනගන්නවා අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තාන්ති පජානාති මගේ හිත කොච්චර උත්සාහ කළත් එකඟ වෙන්නේ නැහෙනේ කියලා අන්න ඒකත් දැනගන්නවා එහෙම දැනගැනීමත් ලොකු දෙයක් එහෙම දැනගන්න පුළුවන්කම තියෙන්නෙත් ඉතින් සිත ගැන අවබෝධයකින් ඉන්න හින්දනේ නේද මං මේ මගේ හිත එකඟ කරගන්න හැදුවට මේක හදා මේක එකඟ කරගන්න බෑ කියලා සමහරු කලකිරිලා අතහැරලා දානවනේ අනේ කොච්චර උත්සාහ කළත් මට මගේ හිත එකඟ කරගන්න බෑ කියලා ඒකත් වැරදි ඇයි වැරදි කියන්නේ එහෙම එකඟ කරගන්න බැරි බව තේරුම් ගැනීමත් එක්තරා විදිහක දක්ෂකමක් නිකන් ඉන්නකොට ඕක තේරෙන්නේ නැහනේ ඒ නිසා එහෙම මන්ද උත්සාහය වෙන්න එපා නවත නවතී සිත හඳුනා ගන්න වෑයම් කරන්න ඕන ඊළඟට විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තාන්ති පජානාති මගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණා කියලා දැනගන්න කවුරු හරි කෙනෙක්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා නම් ඔන්න මගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණා කියලා දැනගන්න අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තාන්ති පජානාති මගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා නැහැ කියලා තේරුම් ගැනීම. දැන් සමහරුන්ගේ හිත කෙලෙසුන්ගේ මිදිලා නැහැ. කෙලෙසුන්ගෙන් හිත මිදුනේ නැතුණාට සමහරු හිතන් ඉන්නවා මගේ හිත කෙලෙසුන්ගේ මිදුණා කියලා. නේද? ඒ කියන්නේ රහත් වෙලා නැහැ. හැබැයි රහත් වෙලා කියලා හිතන් ඉන්නවා. එහෙම කී දෙනෙක් අපේ සමාජේ ඉන්නවද කියලා බලන්න හොඳට කල්පනා කළා. නේද? හරියට බැලුවොත් මේ චිත්තානුපස්සනාව නැති හින්දා තමයි වෙලා තියෙන්නේ. තමන් රහත් නොවි රහත් වෙලාය කියලා හිතන කියන අය කී දෙනෙක් ඉන්නවද තමන් සෝවන් නොවි සෝවන් වුණාය කියලා කියන අය කී දෙනෙක් ඉන්නවද බලන්න දැන් සෝවන් වෙච්ච එක්කෙනත් හිතෙන් සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කරපේ කියන්නේ සෝවන් වෙච්ච එක්කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එතකොට ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය නොඋනත් ප්‍රහාණය වුණා කියලා හිතාගෙන ඉන්න අය කී දෙනෙක් ඉන්නවද නේද එතකොට දස සංයෝජන ධර්මයන්ම ප්‍රහාණය නොඋනත් ප්‍රහාණය වුණා කියලා හිතාගෙන ඉන්න අය හරියට ඉන්නවා ඇයි මේ චිත්තානුපස්සනාව හරියට පුරුදු කරලා නැති නිසා හිත අඳුනා ගන්න බැරි වීම නිසා යාලා රැවටිලා තියෙනවා මොකටද රැවටිලා තියෙන්නේ හිතටමයි එනිසා මේ චිත්තානුපස්සනාව හරීම වැදගත්. පින්වත්නි, එක්තරා විදිහකට අපිට ලේසි බාහිර සමාජයේ දේවල් හඳුනගන්න. නේද? දැන්
ඔබ ඉදිරියේහි මාපෙනී සිටිනවා නම් ඔබට පුළුවන් පහසුවෙන් මාමීනි තලලි චන්ද කිත්ති හාමුදුරුවෝ කියලා අඳුනා ගන්න ඔබට යම් හැකියාවක් තියෙනවා. ඒ වගේම ගයක් දොරක් ගහක් කොළක් ඇලක් දොලක් ඔවා ඔබට අඳුනා ගන්න අපහසුයක් නෑ. ඒ වගේම යම් යම් මිනිස්සුත් හඳුනා ගන්න ඔබට යම් මට්ටමකින් හැකියාව තියෙනවා. ඒක සර්ව සම්පූර්ණ හඳුනා ගැනීමක් නොවුනත් බැලු බැල්මට මේ මිනිස්සේ මේ වගේයි කියලා අඳුනා ගන්න පුළුවන්. පරිබාහිර දේවල් හඳුනා ගන්න එක්තරා මට්ටමකින් ලේසි. හැබැයි අඳුනා ගන්න අමාරුම දේ තමයි මොකද්ද? තමන්ගේ හිත. අපට පුළුවන්කම තියෙනම නම් යම් දවසක මෙන්න මේ කියන තමන්ගේ හිත හඳුනා ගන්න එදාට අපට තේරෙනවා අපි ඉන්න තැන. අපිට ගොඩාක් අපි තාම මේ සංසාරේ සැරිසරන්නේ මොකක් නිසාද? අපට අප ඉන්න තැන හරියට වැටහිච්ච නැති නිසා. නේද? දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මම ඉන්නේ නිවන ගැට්ටේ කියලා. ආ හෙට නිවන් දකී කියන මානසිකත්වයෙන් ඉන්න අය සිටිනවා. තව සමහරෙක් ඉන්නවා මම නම් ඉතින් කරගත යුතු දේවල් කරගෙන ඉවරයි. මට දැන් ඉතින් මැරෙන්න විතරයි තියෙන්නේ. ඔය ආදිවාසීන් කියන අයත් සිටිනවා. ඒ මොකක් නිසාද? තමන් වරදවා හඳුනාගත්ත නිසා. මේ වැරදි විදිහට පිහිටුවගත හිත තරම් තමන්ට අනර්ථය කරන වෙනත් දෙයක් නැහැ. අම්මල තාත්තලා නෙවෙයි, ඒ ගුරුවරු වැඩි හිටියෝ නෙවෙයි අනර්ථය කරන්නේ. නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිඤ්ඤාතක මිච්ඡාපනිහිතං චිත්තං. එහෙමයි සඳහන් කරලා තියෙන්නේ. වරදවා පිහිටුවගත්ත හිත තමයි අපට මහත්ම අනර්ථය කරන්නේ. අම්ම තාත්තා අපිට ඒ වගේ අනර්ථයක් කරන්නේ නැහැ. දූ දරුවෝ ගුරුවරු වැඩි හිටියෝ අපිට ඒ වගේ අනර්ථයක් කරන්නේ නැහැ. වෙනත් පරිබාහිර සතුරෙක්වත් කවදාවත් එහෙම අනර්ථයක් කරන්නේ නැහැ. වැරදියට පිහිටුවගත්ත හිත කරනු ලබන අනර්ථේ තරම්. එහෙනම් ඒ කියන මහා භයානක තත්වෙන් වළකින්න මොකද කරන්න ඕන? සම්මාපනිහිතං චිත්තං. හිත මනාව පිහිටුව ගන්න ඕන. හිත මනාව පිහිටුව ගන්න නම් මොකද කරන්න ඕන? හිත හොඳට හඳුනා ගන්න ඕන. හිත හඳුනා ගන්න මෙන්න මේ කියන චිත්තානුපස්සනාව අතිශයින්ම වැදගත් වෙනවා. ඔබට ඔබ හඳුනා ගන්න නම් ඔබ යා යුත්තේ චිත්තානුපස්සනාව නැමැති කණ්ණාඩිය ළඟට. සාමාන්‍ය ඔබ හැමදාම උදේ හවස මූණ හොදන්න එහෙම යනකොට කණ්ණාඩියේ දිහා බලලා ඔබව හඳුනා ගන්න බලනවා ඇතිනේ. නමුත් ඔබ සැබවින්ම හඳුනා ගන්න නම් යන්න ඕන අර ධම්මාදාස න්‍යාය කියන න්‍යායට අනුව ධර්මයේ නැමැති කණ්ණාඩිය ළඟට. ඒ ධර්මයේ නැමැති කණ්ණාඩිය තුල තියෙන මේ චිත්තානුපස්සනාව. ඒ චිත්තානුපස්සනා කියන කණ්ණාඩිය තුලින් ඔබට ඔබව තේරුම් ගන්න හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට ඔබ හඳුනා ගන්න මට මාව හඳුනා ගන්න පුළුවන් වෙච්ච දවසට තමයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන. කුමක් සඳහාද? මා කවුද? මොනවද කරන්නේ? මම මොන වගේ කෙනෙක්ද? මගේ හිතේ ස්වභාවය මොකක්ද කියන එක හොඳින් වටහා ගන්න. සමහර අයට පින්වත්නි මේ චිත්තානුපස්සනාවේ අග සඳහන් කරලා තියෙන විදිහට හිත කෙලෙසුන්ගෙන් මිදිලා නැති වුණත් සමහරුන්ට වැටෙන්නේ හිතෙන්නේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා කියලා. අර හොඳ කතාවක් සඳහන් වෙනවා. අතීතයේ එක භාවනා ගුරුවරයෙක් හිටියා. භාවනා ගුරුවරුන්ට කියන නමන්නේ කර්මස්ථානාචාර්යන් වහන්සේ කියලා. ඉතින් මේ කර්මස්ථානාචාර්යන් වහන්සේ දහස් ගණන් යෝගීන්ට භාවනාව ඉගැන්වුවා. මුන්වහන්සේ කොච්චර දක්ෂ භාවනා ගුරුවරයෙක්ද කියනවනම් උන්වහන්සේට හිටියේ දහස් ගණනින් මාර්ගඵල ලැබපු රහතන් වහන්සේලා සහ ආර්ය උත්තමයෝ. ඉතින් මේ හාමුදුරුවන්ගේ ගෝලයෝ රහත් වෙලා. වැඩේ කියන්නේ මේ හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. කොහොමද ඒක කියන්නේ?
දවසක් මේ රහත් වෙච්ච ගෝල හාමුදුරු කෙනෙක් තමන්ට භාවනාව උගන්වපු ගුරු හාමුදුරු කෙරෙහි කෘතවේදීත්වෙන් උන්වහන්සේගේ මානසික ස්වභාවය බැලුවා පරචිත්ත විජානන ඥානෙ. එහෙම බලනකොට උන්වහන්සේට වැටහුණා මේ ගුරු හාමුදුරුවන්ගේ හිතේ එක එක කෙලෙස් අදහස් තියෙන බව. ඒවා කාලයක් තිස්සේ යටපත් වෙලා. දැන් මේ කෙලෙස් කියන ඒවා අපි පාලනය කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවනේ. ඒවට අපි කියනවා තදංග වික්ඛම්බන සමුච්ඡේද කියලා. තදංග කියලා කියන්නේ తాවකාලිකව කරනු ලබන යටපත් කිරීම. කෙලෙස් తాවකාලිකව යටපත් කරන්නේ සීලයෙන්. එතකොට සිල් සමාදන් වුණාට පස්සේ කෙලෙස් සහගත ක්‍රියාකාරකම් වචනෙන් හෝ කයින් එළියට දාන්නේ නැහැ, ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඊළඟට වික්ඛම්බන කියලා කියන්නේ කෙලෙස් වල ඝනත්වය තුනී කරන, විස්ඛම්බේ අඩු කරන එක. එතකොට කෙලෙස් වල විස්ඛම්බේ අඩු කරන්නේ මොකෙන්ද? සමාධියේ. සමාධිය කියන්නේ කුසල සිතක හිත පුහිටුවන එකනේ. හිත විවිධ කෙලෙස් අරමුණු වල දුවන්න හැසිරෙන්න දුන්නාම අර කෙලෙස් වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් එක කුසල අරමුණක හිත පිහිටුවා ගැනීම තුළ අර විවිධ අරමුණු පස්සේ හිත දිවීම තුළ කෙලෙස් ඇවිසෙන ගතිය නැති වෙලා කෙලෙස් ඇවිසෙන එක තුනී වෙලා යනවා. කෙලෙස් ඝනකම අඩු වෙලා යනවා. ඒතර සමාධියෙන් කරන්නේ අර විස්ඛම්භණය කර විස්ඛම්භන ප්‍රහාණය සිද්ධ වෙන එක. ඒතර මෙන්න මේ විදිහට තුනී කරලා දැම්මට පස්සේ ඇතමෙකුට හිතෙනවා මගේ හිතේ දැන් කෙලෙස් නැහැ කියලා. දැන් අපිටත් හිතන දැන් මේ බණ අහන වෙලාවේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අපි ඉතින් බණ අහනවනේ අපේ හිතේ දැන් කෙලෙස් නැහැ කියලා. නෑ නෙවෙයි, තියෙනවා. ඉස්මතු වෙලා නැහැ. එච්චරටම තුනී වෙලා යට වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ තුනී වෙලා තියෙන යට වෙලා තියෙන කෙලෙස් උනොත් මොකද කරන්න ඕන? ප්‍රහාණය කරන්න ඕන. ඒකට කියන්නේ සමුච්ඡේද ප්‍රහාණ. මුලින්ම උගුල්වල දාන්න ඕන. ඒතර සමුච්ඡේද ප්‍රහාණය කරන්නේ මොකෙන්ද? විදර්ශනා ප්‍රඥාවෙන්. එතකොට මේ ගුරු හාමුදුරු හොඳට ධ්‍යාන අභිඥා උපදවගත්ත හාමුදුරු කෙනෙක්. ධ්‍යාන කියලා කියන්නේ සමාධියේ පාදක කරගත්ත දෙයක්නේ. එතකොට සමාධිය ඇති වෙන නම් සීලය හොඳට පිහිටන්න ඕන. සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කිව්වේ ඒකයි. සීලයක පිහිටියාම තදංග වශයෙන් කෙලෙස් යටපත් කර වෙනවා. ඒ තදංග වශයෙන් යටපත් කරගත්ත කෙනාට මනස සංවර කරගන්න ලේසි. තොර මනස සංවර කර ගැනීම තුළ අන්න පංච නීවරණ ධර්ම යටපත් කරලවල ඒ පංච නීවරණ ධර්මවල ඝනත්වය අඩු කරලා තුනී කරලා දාන තරමට ධානාංග හිතේ වැඩිලා අන්න හිත ධානගත වෙනවා. ඊතර ධානගත වුණාම අභිඥාවන් උපදව ගන්න ඒ ධාන ඵල උපකාර වෙනවා. අභිඥා කියලා කියන්නේ විශේෂ ඥාන කියන එකනේ. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානය කියපු විදිහට ඒක හැමෝටම නෑ. ඒක ඒ අභිඥාලාභින්ට විතරයි තියෙන්නේ. කලින් ඉපදිච්ච තැන් කියන්න පුළුවන් නුවන පුබ්බේ නිවාසානුස්සති. චුතූපපාත ඥාන, චුති උත්පත්ති දාන, මැරිලා ආපහු කොහෙද ඉපදින්නේ කියලා දකින නුවන. පරචිත්ත විජානන ඥානය, අනුන්ගේ හිත් දැනගන්න පුළුවන්. ඔය ආදී වශයෙන් ඔය අභිඥාවන් තියෙනවා. එතකොට ඒ අතරේ එක අභිඥාව තමයි ඍද්ධිවිද අභිඥාන. ඒ කියන්නේ එක එක ඍද්ධි ප්‍රාතිහාර කරන්න පුළුවන්. එතකොට ඍද්ධි ප්‍රාතිහාර කරන්න පුළුවන්කම තියෙනෙත් ඒ ධ්‍යාන මත පදනම්ව හටගත් අභිඥා නිසා. ඒ ඍද්ධි ප්‍රාතිහාර කරන්න පුළුවන් එක්කෙනාට පොළොවේ කිමි දෙන්න පුළුවන්, ජලයේ ඇවිදගෙන යන්න පුළුවන්, බිත්ති පසාරු කරගෙන යන්න පුළුවන්, අහසින් ගමන් කරන්න පුළුවන්, එක එක ප්‍රාතිහාරය කරන්න පුළුවන්. ඒ එහෙම කරන්න හැකියාව ලැබෙන්නේ තර හිත හොඳට කෙලෙසුන්ගෙන් තුනී කරලා දාලා තියෙන නිසා. ඉතින් මේ හාමුදුරු අර භාවනා ගුරු හාමුදුරුවන්ට ඒ ධ්‍යාන අභිඥා තියෙනවා. ඒ විශේෂ හැකියාවන් තියෙන නිසා මේ ගුරු හාමුදුරු කල්පනා කළා එයත් කාලෙකින් ආගේ හිතේ රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් ඉස්මතු වෙලා ඇවිල්ලා නැහෙනි. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා මමත් රහත් වෙලා තමයි කියලා. ඇත්තරම වැළුවොත් රහත් වෙලා නැහැ. අර තුනී වෙච්ච කෙලෙස් තියෙන ඒව මුන්වහන්සේට පේන්නේ නැහැ. නමුත් අර රහතන් වහන්සේට අර ගෝලයට ඒක පෙනුණා.
ඉතින් මේ ගුරුහාමුදුරුව මෙහෙම රහත් නොවිත් රහත් වෙලා හිතාගෙන ඉන්න එකින් මුදව ගන්න කියලා අනුකම්පාවෙන් දවසක් ගෝලහාමුදුරුව ගුරුහාමුදුරු ළඟට ඇවිල්ලා ස්වාමි අහනෝ ස්වාමීනි ඔබ වහන්සේ නිසා බොහෝ දෙනෙක් රහත් වෙලා ඉන්නෝ කොහොමද ඔබ වහන්සේගේ ශාසන කාර්යභාරය අවසానයිද දැන් මාර්ගඵල එහෙම ලබාගෙන තියනවද කියලා ඇහුවා එතකොට මේ හාමුදුරු මතක් කරන අපෝ ලබාගෙන ගොඩක්කල් මට රහත් වෙච්ච ගෝලියොත් ඉන්නනේ मनि ओ कटीट उठ राहत मग कील दूर कील क्यूवा इधर पास मे हाम दुर्वाहन हाई स्वामी इतकोट अभुहांसी रिद्धि प्रहति हे पुल अंद अभिज्ञा मतन अद कील ओ मट ओन तर रिद्धि प्रहति हे पुल मट अभिज्ञा तीयन मन ध्यान उपदो मिचर मे मे हेकिन तीयनो कि क्यूवा रिद्धि प्रहति हे तीयनो कि निशा मे गुरु हाम दुरा गोल हाम दुराहता स्वामी उभांसरे नम पुलवांद छद्दंत हस्तिराजे मवागन मवाण अपू मंग मवल पे नंगु गेल मेव्वा इट पास हानो स्वामी उभांसेट पुलवांद मे छद्दंत हस्तिराजया होंड अकुलगेन वालिगे उसगेन दूवेली पिंबगेन तमंग इसरहाट දුවගෙන එනවා පෙන්වන්න පුළුවන්කම තියනවද කියලා හව. පුළුවන් කියලා කිව්වා. ඊට කලින් තවත් දෙයක් මේ හාමුදුරු ඇහුවා. ගුරු හාමුදුරන්ගේ. ඔබ වහන්සේට පුළුවන් ද ස්වාමීනි පස් පියුමෙන් යුක්ත පියුම් පොකුණක් මවන්න. මට පුළුවන් කියලා එසැනින් එක මැව්වා. දැන් පියුම් Taman මේ හාමුදුරු ඍදි බලයෙන් පොකුණක් මැව්වා. ඒකේ ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් අන්තිමේ මේ තමන් මවපු මල් පොකුණෙම මේ හාඳුර ඇලුනා. කොච්චරද කියනවනම් අනේ හරි ලස්සන පොකුණ කියලා මේ හාඳුර මේ මල් අත ගන්නයි පොකුණට බහින්න හැම යන්න හතර. එතකොට අර හාමුදුරන් ස්වාමීන් රහතන් වහන්සේලාට ඔය වාගේ ආසාව ඇති වෙනවද කියලා. බලන්න දැන් පිළිගන්නත් අකමැති. ඔව් එහෙම ඇති වෙන්න පුළුවන් කියලා අර තියෙන මානය නිසා කියන්න ගතේ කියන්නේ තමන්ගේ නියම தત્වේ පිළිගන්න තියෙන අකමැත්ත. දැන් ওই මානය කියන එක හරීම ප්‍රබල අකුසලයක්නේ. මානය තියෙන තුරාවටම ඥානිය නෑනේ. ආ ඥානිය යටපත් වෙනවා. මානය තියෙන කෙනා තමන්ගේ ඉන්න தત્වේ පිළිගන්න සූදානම් නෑ. ඉතින් ඒ නිසා තමයි ඔය හැම පුළුවන් කියලා එක මගහැරලා ඉඳෙද්දි තමයි දෙවෙනි වතාවට අර ඇතාම වවන්න කියලා කිව්වේ. දැන් මවන්න කිව්වනේ හොඬ අකුල්ලාගෙන බලිගෙ උස්සගෙන දූවිලි අවුස්සගෙන තමන් වෙත දුවගෙන එන. දැන් එහෙම මවපු ගමම්ම අර රහතන් වහන්සේ මොකද කළේ? ඉක්මනින්ම පැත්තකට වුණා. මේ හාමුදුරු බය වෙලා එක සැරේටම මේ රහතන් වහන්සේගේ ඇඟිල්ලෙන්න ගත්තා. අනේ මාව බේරගන්න කියලා. අමතකුණ අර බය ඇති වෙච්ච ගමම්ම සමාධියත් ගිලිහිලා ගියා. අමතක වුණා මේ තමන් මවපු හස්ති රාජයයි කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි රහතන් වහන්සේට බයත් ඇති වෙනවද? එතකොට තමයි තේරුනේ ඔන්න මං තවල බය තියෙනව බය ඇති වෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාය ජායති සෝඛු තණ්හාය ජායති භයං. අන්න චිත්තානුපස්සනාව වැඩුණේ එතන. සිත හඳුනගත්තා. ඊට පස්සේ කිව්වනේ මම රහත් වෙලා නැහැ මගේ හිත අවිමුත්ත සිත. අවිමුත්ත කියලා කියන්නේ මොකද්ද? කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ ගුරුහාමුදුරන්ට කෙලෙසුන්ගේ හිත මුදවා ගන්න අවශ්‍ය කරන භාවනා උපදෙස් ලබා දීලා තියෙනවා. අන්න ඒ වගේ පින්වත්නි තමන්ගේ හිත හඳුනා ගන්නේ නැතිකම නිසා අපි බොහෝ වෙලාවට අසරණ වෙනවා. එතකොට සමහරු ඉන්නව තමන්ගේ හිත හඳුනාගන්නේ නැහැ කොහෙත්ම. සමහරු හඳුනාගෙන තියෙන වැරදි විදියට. ඒකත් වැරදිනේ. එතකොට වැරදි ඒක තමයි කිව්වේ මිච්ඡාපන හිතං චිත්තං කියලා. වැරදි විදියට පිහිටුව ගත්ත හිත. ඒක හරි භයානක තත්වයක්. ඒ නිසා මෙන්න මේ හිත හඳුනා ගැනීම කියන එක අපි නිතරම හොඳට කරන්න ඕන. හිත හඳුනා ගන්න නම් මොකද කරන්න ඕන? හිත හඳුන ගන්න නම් හිතක් ඇති වෙන හැටි හොඳට තේරුම් ගන්න ඕන. දැන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා හිතක් ඇති වෙන්නේ
नाम रूप पदनाम करगेन खेला देन सामान्य के नाम रूप पच्चे विज्ञान खेलत के नहीं तर विज्ञाने खेल के हित केने नंग तर नाम रूप पदनाम करगेन हित हटगन्नवा केने पहदिलिव अपि तेरोंगांट ओन मनोवाद मे नाम रूप खेल क्यू हम देन रूप खेल क्यू हम मे सतर महाधातुंगि उपादाय रूपयंगि हटगत्त मे खरज काय मे रूपय अपिट रूप वशयेन गन्न पुलुवा एतकोट एहेम नत्तं एतेनि गन्न पुलुवान् बाहिर समाजे तियेन रूप उनत् अपिट रूप वशयेन हंदुन्नन्न पुलुवा शीतोष्णादिय निसा रूपणय वेन विकृति वेन देवाल वलट तमयि रूप कियन එතර නාම කියන්නේ මොකක්ද නාම කියලා කියන්නේ වේදනා සංඥා පස්ස මානසිකාර ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙන්න මේ චෛතසික ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන මෙන්න මේ ධර්මතාවයන් අපි තේරුම් ගන්නවා මොනවා කියලාද නාම ධර්ම කියලා तवात्ट बलव नाम कील विनमुनवात्तिवली सब चित साधारण चैतसिकील अभिधर्म युगा तुनो स्थितिविलीट तम इतना बला रूपयाक्तनो स्थितिविली दंग अड़ मुखद हिताक्ड इतकोट हित पवती हिता उपदीन नंग उपकार नाम रूप टीक वय नाम रूप अतिवेच गम रूप पदनम करगेन चित्तंग हित हटगा विज्ञान विज्ञान पहालवेन इतकोट मिथेट दवाश्य विनवा मे रूपकन स्वभाव युक्त हनुन्वन दे मदे का तेरुंगा अंटोन इतकोट दह कन नासे दिव शरीर मनसकन मे इंद्रिया पिहिटल तीन मे खाय तुलमने नैद मे रूपे तुलमा इतकोट इतने एक विधिट गा ඊළඟට ඒ රූපය තුල ක්‍රියාත්මක වෙන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණුත් රූප විදියට හඳුන්වනවා. ඇහැට පේන රූපය විතරක් නෙවෙයි ධර්මෙහි රූප විදියට හඳුන්වන්නේ. ධර්ම විග්‍රහයක් තියෙනවා. රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා. ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණුත් රූප වශයෙන් හඳුන්වලා තියෙනවා. එතකොට දැන් මේ මම කියන්න හදන්නේ සිතක් හට ගන්න හැටි. එතකොට ඔන්න කවුරු හරි කෙනෙකුට අපි හිතමු සාමාන්‍ය සරලව ඇහැට රූපයක් පෙනුණා. අන්න එතන රූපයක් හටගත්තා. ඒ පෙනුන රූපය ඇහැට ඇහැ ඉස්සරහා රූපයක් තියෙනකොට ඒක ඇහැට පෙනෙනවා කියන తත්වය ඇති වෙනවා. ඒකට කියනවා වේදනා. ඇහැ රූපෙ දකිනවා. ඊළඟට දැක්ක රූපය අඳුන ගන්නවා ඒක තමයි සංඥා ඊළඟට ඒ පිළිබඳව සිතිවිල්ලක් ඇති වෙනවා චේතනා ඒ ඇති වෙන සිතිවිල්ල මෙනෙහි කරනවා මානසිකාර කල්පනා කරනවා එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්න උපකාර වෙනවා ඇහැයි රූපයයි සිතයි එකතු කරන බලවේගය ඒකට කියන්නේ මොකක්ද ස්පර්ශය तर मेन्न मे की कारण उकून तन एहक उपदीनवा एहक उपदीनवा की एह मुल करगेन सीताक उपदीनवा की चक्कु विज्ञाने पहालवे इतकोट अन्न ए चक्कु विज्ञान ये पहालवेन एह रूपय चक्कु विज्ञाने मुल करगेन पहालवेन हित तीयनवनी ये हित प्रभेदगतवेनो अर अरमुन අඳුනාගෙන එය හා ක්‍රියාත්මක වෙන ස්වභාවය අනුව දැන් අරමුණ තමයි රූපය සංඥාවෙන් රූපය අඳුනගත්තා ඇහැ රූපය දැක්කා දැකීම තුළ වේදනාව ඇතුණා වේදනා විඳ රූපය අඳුනගත්තා අඳුනා ගැනීම තුළ ඒකට කැමැත්තක් හෝ අකමැත්තක් හෝ මුලා වීමක් හෝ ඇති වෙනවා ඉතර කැමැත්තක් ඇති වුණා නම් අන්න සරාගික සිතක් උපදිනවා අකමැත්තක් ඇති වුණා නම් සදෝෂ සිතක් ඇති වෙනවා මුලා වීමක් ඇති වුණා නම් සමෝහ සිතක් ඇති වෙනවා අර අරමුණ මුල් කරගෙන
අර අන්න සිත මුල් කරගෙන ඔබ එතකොට තේරුම් ගන්නවා මේ සිත වර්ගීකරණය වෙන්නේ ඒ ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණට දක්වන ප්‍රතිචාරය අනුව සුභ අරමුණු වල ඇලෙනවා අසුභ අරමුණු වල ගැටෙනවා සුභත් නැති අසුභත් නැති මධ්‍යස්ථ අරමුණු වල මොකද කරන්නේ මුලා වෙනවා එතකොට ඇලීම තුල රාගය ඇති වෙනවා ගැටීම තුල ද්වේෂය ඇති වෙනවා ඊළඟට මුලා වීම තුල මෝහය ඇති වෙනවා එතකොට ඔන්න ඔබ තීරුම් ගන්නවා මේ රාගය ඇති වුනේ මෙන්න මෙහිමයි කියලා රාගය ඇති වුනේ මොකක් නිසාද රුබ සුබ නිමිත්ත නිසා රූපය සුබ වශයෙන් ගත්ත නිසා එතකොට මම මේ රූපය සුබ වශයෙන් ගත්තේ නැත්නම් සුබ නිමිත්තක් විදිහට දැක්කේ නැත්නම් මේ මුල් කරගෙන සරාගික සිතවිල්ල සිතක් ඇති වෙන්නේ නැහැ කියලා දකිනවා සරාගං ආචිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා දන්නවා වගේම වීතරාගං චිත්තන්ති පජානාති අන්න මේ තුල වීතරාගය ඇති වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා දකිනවා කොහොමද වීතරා සරාගය ඇති උනේ සුබ නිමිත්ත දැකපු නිසා සුබ වශයෙන් දැකින්දනේ එතකොට සුබ නිමිත්ත විදිහට බලන්නේ නැතුව ඒක අසුබ නිමිත්තක් විදිහට බැලුවනම් වීතරාගයක් තමයි ඒ තුල ඇති වෙන්නේ කියලා දකිනවා අන්න ඒ විදිහට අරමුණ මුල් කරගෙන සිතක් උපදිනවාය කියලා වටහා ගන්නවා. එතකොට ඒකට කියනවා ඒක විපස්සනා පැත්තට හරවනකොට මේ චිත්තානුපස්සනා විපස්සනා හට කරනක අපි තේරුම් ගන්නවා. සමුදය ධම්මානුපස්සී විහෙරති කියලා. අන්න මේ සිත හටගත්තේ මෙන්න මේ විදිහටයි කියලා දැනගන්න. හට ගැනීම දකිනවා. කොහොමද දැන් හිත හටගත්තේ? කයක් තියෙනවා ඒකට අපි කියන රූපය කියලා ඒ රූපය ඇසුරු කරගෙන කය ඇසුරු කරගෙන ඉන්ද්‍රයන් ක්‍රියාත්මක වෙනවා ඒ ඉන්ද්‍රයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ රූප ගෝචර වෙනවා එතකොට ඒ ගෝචර වෙන රූප විඳිනවා වේදනා ඒවා අඳුන ගන්න සංඥා ඒ ඒ තුල සිතිවිලි පහළ වෙන චේතනා ඒවා කල්පනාවට ගන්නෝ මානසිකාර ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ඉන්ද්‍රයයි අරමුණයි අතර ඇති කර ගන්න ලබන සම්බන්ධතාවය නිසා ඒ සම්බන්ධතාවය ඇති වෙනවත් එක්කම ඒකට කියන්නේ ඒ සම්බන්ධතාවයට කියන ස්පර්ශ කියලා ඒ සම්බන්ධතාවය මුල් කරගෙන සිතක් උපදිනවා ඔන්න සිත හට ගන්න හැටි එතකොට එහෙම මේ කියන කාරණා ටික සිද්ධ වුණේ නැත්තම් සිතක් උපදින්නේ නැහැ. සරාගේ රාගයේ ඇතිවන සුළු අරමුණක් හිතට මේ විදිහට ඇහැට ගෝචර වුණේ නැත්තම් සිතක් උපදින්නේ නැහැ කියලා දැනගන්නවා. එතකොට ඒකට කියනවා වය කියලා. වය ධම්මානුපස්සීවා විහෙරති වය වෙන හැටි දකින්න හට ගන්න හැටි දකින්න නැති වෙන හැටි දකින්න එතකොට දැන් රාගයක් හටගත්තනම් සරාගක සිතක් හටගත්තනම් ඒක අරමුණ පදනම් කරගෙනයි ඇති උනේ ඒ ඇති වෙච්ච අරමුණ නැති වුණා නම් ඇති වෙච්ච රාගයත් නැති වෙලා යනවා කියලා තීරුම් ගන්නවා ද්වේෂය ඇති උනේත් ගැටෙන අරමුණක් නිසායි ගැටෙන අරමුණක් තිබෙනසන් ද්වේෂය ඇති වෙන්නේත් නැහැ මෝහය ඇති උනේ මුලා වෙන අරමුණක් නිසායි මෝහය ඇති මුලා වෙන අරමුණක් තිබ්බේ නැත්තම් මෝහය ඇති වෙන්නේත් නැහැ. අන්න ඒ විදිහට දකිනවා. එතකොට මේ හැම අරමුණකම ස්වභාවය මොකද්ද කියලා වටහා ගන්න. මොකද්ද අර හැම අරමුණකම ස්වභාවය ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට හැම අරමුණක්ම සමුදය වය විදිහට දකිනව නම් ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකිනව නම් ඇති වෙලා නැති වෙලා යන අරමුණු වල අමුතුවෙන් ඇලෙන්න වැඩක් නැහැනේ. ඇලුනට වැඩක් නැහැ නේ ඊළඟ මොහොතේ නැති වෙනවා ඇති වෙලා නැති වෙලා යන අරමුණු වල අමුතුවෙන් ගැටුනට වැඩක් නැහැ නේ ගැටිල වැඩක් නැහැ නේ ඊළඟ මොහොතේ ගැටෙන අරමුණත් නැති වෙනවා මොකටද ඒක මේ ඇලිලා මොකටද එතකොට මේ ගැටිලා කියන අවබෝධයට ඇති වෙනවා එතකොට එයාටම එයා මේ අරමුණු හමු වෙහි කරන ක්‍රියාකාරකම් පිළිබඳ පොඩි ලැජ්ජාවක් ඇති වෙනවා ඒක මේ චිත්තානුපස්සනාවත් එක්ක එන්නේ අපිට දැන් අපි ගැන වටහෙනකොට පොඩි ලැජ්ජාවක් ඇති වෙනවනේ ඇත්තටම
බලන්න පුංචි කාලේ අපි කරපු දේවල් නේද ඇත්තයි කියලා හිතාගෙන රැවටිලා මුලා වෙලා කොච්චර අපි යම් යම් දේවල් එක ඇලිලැද්ද ගැටිලැද්ද මුලා වෙලා අඬලැද්ද සෙල්ලම්ගේ වල් හදලි ඉවර වෙලා මේක තමයි මගේ ගේ මේ තුල තමයි මං ජීවත් වෙන්නේ කියලා හිතාගෙන සෙල්ලමට හැදුවත් ඒක ඇත්ත ගයක් කියලා හිතාගෙන ඉන්න බෝනික්ෙක් අරගෙන නලවනවා නාවනවා කිරි දෙනවා කවනවා පොවනවා ඒ ඔක්කොම කරන්නේ බෝනික්ක කියලාටත් වැඩිය ඇත්ත කියලා හිතාගෙනනේ පස්සේ ඔය පොඩි කාලේ කරපු සෙල්ලම් දෙක එක දේවල් දැකලා දැන් ලොකු වුණාම හිතෙන අනේ දවස්වල නොතේරුම් ගමට නොදන්න කමට කරපු මෝඩ වැඩ කියලා මොකද හිතෙන්නේ ලැජ්ජ හිතෙනවා ඇයි ඒ අන්න ඒ දේ අඳුනගත්ත නිසා ඒ වගේ අපට පුළුවන්කම තියනවා නම් පින්වත්නි අපේ හිත හොඳට හඳුන ගන්න. අන්නේ හිත හඳුනා ගැනීම තුල මේ හිත අකුසලයන්ගේ මුදව ගන්න කුසලයේ යොදව ගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හිත හොඳට හඳුනගත් අර 16 ආකාරයටම හිත දියුණු කර ගන්න ඕන. ඉතින් දැන් සාමාන්‍ය ආරම්භයේ ගත්තොත් ගොඩාක් අයට ඇත්තටම බැලුවොත් ඉතින් මේ ධ්‍යාන මට්ටමට හිත දිනු වෙලාද නැද්ද ආදී වශයෙන් තීරුම් ගන්න ඉතින් ඒ මට්ටමට යන්න ඕනනේ ඉතින් ඔන්න ධ්‍යාන මගේ හිතේ ධ්‍යාන නැහැ කියලා තීරුම් ගන්න පුළුවන් ඉතින් එතකොට ධ්‍යාන නැහැ කියලා තීරුම් ගන්න ධ්‍යාන කියන්නේ මොනවද කියලා වැටහීමකුත් තියෙන්න ඕන නේද ඊට පස්සේ මම මාර්ගඵල ලබල නැහැ කියල තේරුම් ගන්න නම් මාර්ගඵල කියන්නේ මොනවද කියලා යම් කිසි මට්ටමක් තියෙන්න ඕන. ඉතින් ඔය ඔබ දියුණු කරපු නැති කුසල පාර්ශවය ඔබට නැත්තම් අපිට ඒක තේරුම් ගැනීමට හැකියාව ඇති කරගන්න පුළුවන්. කුසල පාර්ශවය ඔබ දියුණු කරන්න කලින් ඒ කියන්නේ මාර්ගඵල ධ්‍යාන අභිඥා උපදව ගන්න කලින් සාමාන්‍ය භෞතික ලෞකික ජීවිතයේ ගත කරන වෙලාවේදී ඔබට ඔබේ හිත හඳුන ගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ලොකු දෙයක්. නිකන් සරලව කිව්වොත් තනහා යන වෙලාවට ඔන්න මට තරහා ගියා කියලා දැනගන්න පුළුවන් නම් ඒක චිත්තානුපස්සනාව. නේද? රාගයක් ඇති වෙච්චල ඔන්න මම මෙතන ඇලිලා ඉන්නේ දැන් කියලා ඔබට තේරෙනවා නම් ඒක චිත්තානුපස්සනාව. ඔන්න මම මෙයාට රැවටිලා ඉන්නේ මේ මේ කතාවට රැවටිලා ඉන්නේ මෙයාට මුලා වෙලා ඉන්නේ කියලා ඔබට දැනෙනවනම් නේද ඒක චිත්තානුපස්සනාව අන්නේ ඒ විදිහට ඔබ ඒක තේරුම් ගන්න. එතකොට එහෙම තේරුම් ගන්නවා කියන්නේ ඇලිලාම ඇලිච්ච විදිහ දැනගන්න ඇලිලා ඉන්නවා කියලා දැන ගැනීමම විතරක් නෙවෙයි. ඇලුනේ ඇයි කියලා දැනගන්න. ගැටුණාම මට තරහ ගිහිල්ලා ඉන්නේ කියලා දැනගත්තට මදි. ඇයි තරහ ගියේ කියලා දැනගන්න. නැත්තම් ආපහු ඒ තරහ නැවත්ත ගන්න බැරි වෙනවා. හේතුවට නේද දැන් පිළියම් යොදන්න ඕන. නේද? ඵලයට නෙවෙයි පිළියම් යොදන්න ඕන. තරහ හේතුව නම් තරහ ඵලය නම් තරහ ඇති වෙන්න හේතුවක් තියෙනවා. අන්නේ හේතුව මොකද්ද කියලා තේරුම් අරගන්න ඕන. ඉතින් ඔය ඒ හැම හේතුවක්ම එක ලක්ෂණෙහි යුක්තයි. මොකද්ද ලක්ෂණය? සමුදය වය. සමුදය වය කියන්නේ මොකද්ද? ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව කියන්නේ මොකද්ද? අනිත්‍ය වෙනවා. ඉතින් මේ අනිත්‍ය දහම කවුරු හරි කෙනෙක් හොඳට තේරුම් ගත්තොත් වටහා ගත්තොත් එයා අමුතුවෙන් ඇලෙන්න යන්නේ නැහැ. එයා අමුතුවෙන් ගැටෙන්න යන්නේත් නැහැ. මුලා වෙන්න යන්නේත් නැහැ. එතකොට එයාගේ හිතේ රාග ద్వේෂ මෝහ නැත්තම් එයා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඇලීම් ගැටීම් වලින් හිත මුදව ගත්ත කෙනෙක් ඇලීම් ගැටීම් වලින් හිත මුදව ගත්ත නම් එයාගේ හිත පිරිසිදුයි. එතකොට සතර සතිපට්ඨානය වඩන කෙනෙකු මූලික ඉලක්කය තමයි හිත පිරිසිදු කරගන්න එක. අන්නේ හිත පිරිසිදු කරගන්නවා කියන්නේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්නවා කියන එකනේ. ඒ කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න යාට භාග්‍ය උදා වෙනවා නියම විදිහට හිත හඳුනාගත්ත. ඒ නිසා මෙන්න මේ 16 ආකාරයක සිත හඳුනා ගන්න. ඔබ පුළුවන් නම් කොලේක මේ සිත් 16 ලියා ගන්න. ලියාගෙන දැන් මම සඳහන් කරපු සිත් 16 ලියාගෙන දවස ගානේ පොඩ්ඩක් ඒ කොලේ ගාවට ගිහිල්ලා බලන්න. අද මට සරාග සිතක් ඇති වුණාද? මට වීතරාග සිත් කීයක් විතර ඇති වෙන්නේ නැද්ද? අද ද්වේෂ සාගත සිත් කීයක් ඇති වුණාද? අද මෛත්‍රී සාගත සිත් කීයක් ඇති වුණාද කියලා බලලා
ඊට පස්සේ ආපහු ලියන්න පුළුවන් නං ආමේ සරාග සිත ඇති වුණ මෙන්න මේ අර හේතුව නිසා මේ ද්වේෂය ඇති වුණ මෙන්න මේ හේතුව නිසා ඒ විදිහට හේතු ටිකක් ලියන්න ආ ඊට පස්සේ ඒ හේතුව විපස්සනා කරන්න මොකද්ද මේ තරහ යන්න හේතු වෙච්ච අරමුණ මේ ශබ්දය එහෙ නැත්නම් මේ රූපය මේ ගන්ධය මේ රසය මේ ස්පර්ශය මොන වගේද ඇති වෙලා නැති වෙලා යනවා අනිත්‍යයි කියලා බලන්න ඉතින් එහෙම අනිත්‍ය නැතිලා ඇතිවිලා නැතිවිලා යන ඒවත් නිසා නේද මම මේ තාම තරහින් ඉන්නේ දැන් ඒක ඇතිවිලා නැතිවිලත් ගිහිලි ඉවරයි හැබැයි මම තාම තරහ තියන් ඉන්නවා ඇතිවිලා නැතිවිලත් ගිහිලි ඉවරයි මං තාම රාගයෙන් ඉන්නේ අන්න ඒ විදිහට ඔබට ඔබේම දුර්වලතාව වැටහෙනවා වැටහෙනකොට ඒව ටික ටික අඩු කරගන්න පුළුවන් එනිසා මේව අභ්‍යාස කරන්න රාග ద్వේෂ මෝහ আদি කියලා සැවිසල වෙන වෙලාවට හිත හඳුනාගෙන ඒව සටහන් කරගන්න ඔබටම ඔබේ දුර්වලතා වැටහින්න ගනි කොච්චර දවසකට ඔබට අපට මේ වගේ සිතිවිලි ඇති වෙනවද කියලා සමහර වෙලාවට මම අපි මේ දේශනය කරන වෙලාවේදී ඔබ අනු මුල් කරගෙන ඔබටම ඔබේ දුර්වලතා වැටහි කියලා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් හාමුදුරන්ට දුර්වලතා නැතුව වගේ අපේ දුර්වලතා විතරක් කියන්නේ අපේ දුර්වලතා තියෙනවා අර කීමට කියවෙනවා නමුත් ඔබ අපි හැමෝම මේ අකුසලයේ ප්‍රහාණය කිරීමේ කුසලයේ වැඩිමේ ව්‍යායාමී සිටින අය ඒ නිසා ඔබ අපි ඒක හොඳින් ධර්මයේ තේරුම් අරගෙන පුළුවන් තරම් අන්න ඒ විදිහට චිත්තානුපස්සනාව වඩමු. ඉතින් මේ චිත්තානුපස්සනාව ප්‍රායෝගික ජීවිතයට හොඳට ගලප ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා ඔන්න මම මතක් කළා හිතක් උපදින්නේ කොහොමද කියලා. හිතේ උපදින්නේ අරමුණුත් එක්ක. ඒ අරමුණෙහි ස්වභාවය අනුව තමයි ඒක රාගද, ద్వේෂද, මෝහද, රාග නැද්ද, ద్వේෂ නැද්ද, මෝහ නැද්ද ආදී වශයෙන් තීරණය වෙන්නේ. එතකොට ඒ අරමුණු හැමතිස්සෙම මොහොතක් පාසා ඇති වෙලා නැති වෙලා යන බව තේරුම් අර ගැනීම තුල මේ ඇති වෙන කෙලෙස් පාලනය කරගන්න පුළුවන් කියන ආකාරය මම මතක් කළා. ඉතින් හිත වර්ග 16ක් සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවෙහි සඳහන් වෙන ඒ හිත් 16 හොඳින් තේරුම් අරගෙන වටහාගෙන පුළුවන් තරම් හිත පිරිසිදු කරගෙන ජීවත් වෙන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් හැම දිනාටම මේ අනුශාසනා උපකාරයක් වේවා කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා.